ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් පවත්වපු මාධ්‍ය හමුවේදී සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා ඔහු කියනවා මේ සංවිධානාත්මකව ආණ්ඩුව කෙරෙහි වෛරයක් ඇති කරවීම සඳහා දේශපාලන දේශපාලන පක්ෂවල පිරිස් ක්‍රියා කරමින් ඉන්නවා කිය. එතකොට මේක ඉතාම හාස්‍යජනකයි ඔහු කියන එක. වෛරය කියලා කියන්නේ අපි කාටවත් හදන්න පුළුවන් එකක් නෙමෙයි. වෛරය කියන්නේ ඉබේ එන එකක් මිසක ඒක මේ කාට හරි විශේෂ වෛරී ප්‍රකාශ කරලා විශේෂයෙන් වෛරය හදනවා කියලා වැඩපිළිවෙල හදලා ප්‍රචාරක වැඩපිළිවෙල හදලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇත්තටම වෛරය හරි කෝපය හරි විරෝධය හරි කියන එක මේ තියෙන යථාර්ථය ඇතුළේ මේ තියෙන යථාර්ථයට ප්‍රතිචාර දැක්වීමක් විදිහට මිනිසුන් ගැන මනෝභාවය. මිනිසු මොන හරි තත්ත්වයකට මූණ දෙද්දී ඒ තත්ත්වය ඇතුළේ එන මනෝභාවයක් වෛරය හරි කෝපය හරි අතෘප්තිය හරි අසහනය හරි විරෝධය හරි සටන්කාමිත්වය හරි කියන්නේ ඒක මනෝභාවයක්. ඒතකොට මේ මනෝභාවය දැන් එන්නේ ඔය මිනිසු තුළ වෛරය ඇති වෙනවා වෛරය ඇති වෙනවා කියලා ඇවිල්ලා බෝධිසත්වෝ වගේ කතා කරන කට්ටිය කරපු වැඩ නිසා තමයි වෛරය ඇවිල්ලා තියෙන්නේ. ඒකට දක්වන ප්‍රතිචාරයක් විදිහට වෛරය ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපි පක්ෂයක් විදිහට මේ පවතින තත්ත්වය සම්බන්ධ ජනතාවට ඇත්ත කියන්න ඕන කියලා හිතනවා. ජනතාවට ඇත්ත කියන්න ඕන කියලා හිතනවා. අර්බුදයක් නැහැ අර්බුදේ කෝ අර්බුදේ මොකද්ද අර්බුදේ කී කී ඉන්නේ නැතුව අර්බුදේ කාලෙත් අපි කිව්වා අර්බුදයක් එනවා කියලා. අජිත් නිවට් කබ්‍රාල් එක දිගට සල්ලි අච්චු ගහ ගහ මේ කහ ගැහිච්ච පොත්වල පරණ පොත්වල තමයි තියෙන්නේ මුදල් මුද්‍රණය කරාට පස්සේ උද්ධමනය වැඩි වෙනවා. එහෙම නැහැ මොඩර්න් මොනිටරි තියරි කියලා එකක් තියෙනවා. ඒකට අනුව උද්ධමනය වැඩි වෙන්නේ නැහැ වගේ බයිලා ගහද්දි එහෙම වෙන්නේ නැහැ. නිෂ්පාදනයේ පහත වැටෙන තත්ත්වයක් ඇතුලේ මුදල් මුද්‍රණය කරාට පස්සේ උද්ධමනය වැඩි වෙනවා කියලා අපි කිව්වා. අපි ඇත්ත කිව්වේ ඉතින් ඒක ඇහුවට පස්සේ මිනිසුන්ට වෛරයක් ඇති වෙනවද මිනිසුන්ට කෝපයක් ඇති වෙනවද මිනිසු පාරට එනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි හිතනවා ඇත්ත කියන්න ඕනේ කියලා. ඒතර අපි එක පැත්තකින් මේ පවතින තත්ත්වය ගැන ඇත්ත කියනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හඬක් නැතුව පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවගේ හඬ බවට පත් වෙන්න ඔවුන්ගේ හඬ නියෝජනය කරන්න ඔවුන්ගේ පීඩාව නියෝජනය කරන්න අපි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක ඇතුලේ තමයි අපි හිතන්නේ ජනතාව දේශපාලනයට සක්‍රිය කරලා ජනතාවගේ මේ තියෙන සමාජමය ප්‍රශ්න වලට විසඳුමක් විමුක්ති මාර්ගයක් හොයාගන්න වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ වෛරේ වෛරේ කියලා ලොකුවට කතන්දර කිව්වට දවසට පැය 8ක් 10ක් 12ක් වැඩ කරලත් තමන්ගේ ළමයාට කන්න දී ගන්න බැරි වෙච්ච මිනිස්සෙක්ට වෛරයක් එන්නේ නැද්ද? ඒක තමයි ප්‍රශ්නේ. මොකද දැන් මේ වෙනකොට විශාල වශයෙන් මන්දපෝෂණ තත්ත්වයකට දරුවෝ ගොදුරු වෙමින් ඉන්නවා. ඊයේ අපි දැක්කා මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කියනවා හමු වෙන දරුවන්ගෙන් 14.6% මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා කියලා. ඒතර දරුවෝ සම්බන්ධ මේ සංඛ්‍යා ලේඛන වලට අමතරව අපි දන්නවා කොහොමද දැන් ගෙවල් වල කන්නේ බොන්නේ කියලා. මෑත කාලයේ පුරාම එක දිගට ආහාර ද්‍රව්‍ය වල උද්ධමනය වැඩි වුණා. ජුනි මාසේ ආහාර උද්ධමනය තිබුණේ 90.3%. ජූලි මාසේ තිබුණේ 88.7%. ඊට පස්සේ අගෝස්තු මාසේ මේක තිබුණේ 93.7%. එතකොට එක දිගටම 100% ආසන්නේ ආහාර ද්‍රව්‍ය වල උද්ධමනයක් තියෙනවා. ඉගෙනේ ආහාර මිල වේගෙන් වැඩි වෙනවා. වේගෙන් වැඩි වෙන්න මිනිස්සුන්ට ආහාර ගැනීම සඳහා වෙන අවස්ථාවන් අහිමි වෙනවා. එතකොට කියලා හරියන්නේ නැහැ මේවා බොරු එහෙම එකක් නැහැ. මන්ද පෝෂණේ හැමතැනම නැහැ. අපි දැක්කා දැන් අර එක්කෙනෙක් කියලා තියෙනවා පිස්සුයි. එක්කෙනෙක් කියලා තියෙනවා මන්ද පෝෂණේ ඇති වෙන්නේ අම්මලාගේ නොසලකිලිමත්කම. අම්මලාගේ කම්මැලිකම නිසා. අර ගීත කුමාරසිංහ කියලා තියෙනවා රට පුරාම මන්ද පෝෂණේ නැහැ. මන්ද පෝෂණේ තියෙන්නේ මේ ටැංකීප් එක විතරයි කියලා. එහෙමනම් ඉතින් අර කාලගුණ දෙපාර්තමේන්තුවත් නිවේදන නිකුත් කරද්දි නායෑම් අවදානම් කලාප ගිගුරුන් සහිත වැසි අහවල් කලාප වලට එනවා කියද්දි නෑ නෑ ප්‍රශ්නයක් නෑ අවදානමක් නෑ මුළු රටටම වහින්නේ නෑ මුළු රටම නායන්නේ නෑ කියලා කියන්නේ නෑනේ. මෙතන ප්‍රශ්නේ මුළු රටේම මේක වෙනවද එහෙම නැතිනම් තැනක වෙනවද කියන එක නෙමෙයි. හැබැයි ඒ වගේ මෝඩ කතා තමයි කියන්නේ. අපි දැක්කා අර දේශපාලන පක්ෂපාතිත්වයක් සහිත පහුගිය කාලේ ඔය රවි කරුණානායකලත් එක්ක ලැගලා හිටපු කෙනෙක් ඇවිල්ලා කියනවා පොල් කෑවට කමක් නෑ කලටි පොල් කණ එක ඇඟට ගුණයි කියලා. කලටි පොල් ගැන කියන එක පොලිටිකල්. කලටි පොල් ඇවිල්ලා පොලිටිකල්. ඒ නිසා මේ කලටි පොල් කෑවට කමක් නැහැ කියලා කියන අය ඒ කියන්නේ දේශපාලන අදහසක්. කලටි පොල් ඔය කියන තරම් මේ ಗುಣ නම් පාසල් ශිෂ්‍යෝ ඇවිල්ලා කලටි පොල් කනෝ ගුරුවරු දැක්කට පස්සේ ඒක ලිව්වට පස්සේ කලටි පොල් ಗುಣයි කියලා නිර්වචනය කරන ඔය තරම් කලටි පොල් ಗುಣ නම් ඇත්තටම රටේ ජනතාවට විතරක් එච්චර පෝෂ්‍යදායි ආහාර වේල දීලා නිකන් ඉන්න එපා. පාර්ලිමේන්තුවෙත් ඔය අධික මිලට ලබා දෙන ආහාර වෙනුවට ඒගොල්ලන්ට කලටි පොල් දෙන්න. එහෙම තමයි එහෙමනම් කරන්නේ. එතකොට මේ විකාර හරහා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නේ ඇත්ත බඩගින්න කියන එක යටපත් කරන්න හදන. ඉතින් ඕවට මිනිසුන්ට කේන්තියක් එන්නේ නැද්ද? ඒතර බඩගින්න ඉන්නවට වඩා කේන්තියක් නැද්ද? කලටිපොල් ගුණයි ඒව කෑවට කමක් නැහැ කියලා කියයි.
බඩගින්නට වඩා කේන්ති යන්නේ නැද්ද? පෝෂණ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ දරුවන්ට අම්මලාගේ කම්මැලිකම නිසා කියලා එක එක පුබ්බඩු ඇවිල්ලා කියද්දි. ඉතින් එතකොට මේ වෛරය කියන එක කවුරු හරි සංවිධානාත්මකව ගොඩනගන එකක්ද? නැත්නම් ඒ කියන මහත්තුරුන්ගේ නෝනලාගේ ක්‍රියාවන් විසින්ම, ඔවුන්ගේ කතාවල් විසින්මද වෛරය ගොඩනගන්නේ? ගෙදරට උයන්න කියලා ගෑස් එක ගත්ත මිනිස්සයා ගෑස් එක පුපුරලා මැරුණාට පස්සේ, ගෑස් එක පුපුරලා ගෙවල් විනාශ වුණාට පස්සේ, ගෙවල් ගිනි ගත්තට පස්සේ එතකොට මිනිසුන්ට වෛරයක් එන්නේ නැද්ද? ඊට පස්සේ අර බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු ඇවිල්ලා හිතලා ගෑස් මේ සචේතනිකව හිතලා ගෑස් මේ පිපුරුවේ නැ, මේක හම්බෙන් වෙච්ච එකක් නිසා මේවට වන්දි ගෙවන්න බෑ කියලා කියද්දි, මේ අර හන්දියේදී මිනිහව හම්බුණාට පස්සේ ගහන්න අර තරුණයන්ට හිතිච්ච එක, ඒක අපි හිතනවා දස්වාභාවිකයි කියලා. තෝ ඒ විදිහට, ඒ කියන්නේ අදාළ ඒ නිලධාරියා ඔහුගේ වැඩ තහනම් කරන්න කියලා නීතිපතිවරයා දැනුම් දීලා තියෙද්දි, නීතිපතිවරයා විසින් නිර්දේශයක් ඉදිරිපත් කළා තියෙද්දි ඔහුගේ වැඩ තහනම් කරන්න කියලා, ඔහුගේ වැඩ තහනම් කරනවා වෙනුවට ඔහුට අධ්‍යාරක්ෂක කලාප සම්බන්ධ තීරණය කිරීමේ බලය ලබා දුන්නාට පස්සේ මිනිසුන්ගේ වෛරයක් එන්නේ නැද්ද? ස්ථීරව මේක එනවා. එදිනෙදා ජීවනෝපාය අහිමි වුණාට පස්සේ මිනිසුන්ට වෛරයක් එන්නේ නැද්ද? තමන්ගේ ජීවිතේ දෛනික ජීවිතේ දේවල් කරගෙන යන්න බැරි වුණාට පස්සේ වෛරයක් එන්නේ නැද්ද? මේ බලන්න, මේ 2022 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අතිරේක ලේකම් සමන් දිසානායක මහතාගේ අස්සනේ යුතුව නිකුත් කරපු ලිපිය. මේ ලිපිය කියනවා 2022 මාර්තු ඉඳලා ගල්වලවල් සඳහා අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කළා නැහැ කියලා. මේ අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ අවසානයේද. එතකොට 3 වෙනි මාසේ ඉඳලා 10 වෙනි මාසේ වෙනකල් මාස 7ක් තිස්සේ, අඩුම ගානේ අවුරුදු භාගයක් තිස්සේ ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කළා නැහැ. ඒක විසින් ගල්වලවල් ඔක්කොගෙන් වැඩ නැවතිලා තියෙනවා. ඒවා ආශ්‍රිතව ජීවත් වෙච්ච ගල්වලවල් ගල් ප්‍රවාහනය කළ ජීවත් වෙච්ච සියලු දෙනාගේ ජීවනෝපාය නැහිමි වෙලා තියෙනවා. එතකොට එහෙම තියෙද්දි මේ ලිපිය කියනවා මෙතෙක් මේවා ආනයනය කරපු අය වෙනුවට කොස්මික් ටෙක්නොලොජිස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමකට මෙට්‍රික් ටන් 1000ක් ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කරන්න අවසර දුන්නා කියලා. ඒත් මේ ලිපිය කියනවා එහෙම ආනයනය කරන්න දුන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 981.754ට කියලා කියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇමෝනියම් නයිට්‍රේට් 2022 මාර්තු මාසේ වෙද්දී කිලෝග්‍රෑම් එක තිබුණේ රුපියල් 232ට. ඊට පස්සේ අප්‍රේල් මැයි වෙනකොට මේක රුපියල් 460ක් බවට පත් වුණා. දැන් මේ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ එක රුපියල් 981.754 ගානේ ලංකාවට ගෙන්නන්න ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුමැතිය දීලා තියෙනවා. මේ කොස්මික් ටෙක්නොලොජිස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මීට කලින් මේ දේවල් වලට කිසිසේත්ම මැදිහත් නොවෙච්ච මොකද්ද එකපාරටම මේ ඥාති හිත මිත්‍රව හදාගත්ත සමාගමක් කියලා සැකයි. එහෙම එක්කට මේකට අවසරය දීලා තියෙනවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ මේ 981.754 කියන එක හරියද? මේ වෙනකොට ලෝක වෙළඳපොලේ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් එකක මිල තියෙන්නේ ඩොලර් 575යි. එතකොට මේක 360න් විතර වැඩි කරාට පස්සේ අපිට බලන්න පුළුවන් රුපියල් කීයද කියලා. රුපියල් 102ක් විතර වෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් මෙට්‍රික් ටොන් එක. එතකොට මේක සාමාන්‍ය රුපියල් 200ට විතර තමයි මේකේ මිල වැටෙන්නේ මිලදී ගන්න අවස්ථාවේ. ප්‍රවාහන වියදම් ලාභ ඔක්කොම තියලා ඕන්න රුපියල් 350ක් වෙයි. තව වැඩිපුරක් තිබ්බොත් රුපියල් 400ක් 450ක් වෙයි. හැබැයි 981.754ක් වෙන්න විදියක් නැහැ. එතකොට ඇමෝනියම් නයිට්‍රේට් දෙන්න පුළුවන් මිල වගේ දෙගුණයකට තමයි දැන් මේ මිල කරලා තියෙන්නේ. එතකොට ඒ දෙගුණයකට මිල කරලා තියෙන ඉතුරු දේවලුත් සියලු දේවල් මිල ඉහළ යන තත්ත්වයක් ඇතුළේ. අනිත් එක ඊට පස්සේ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් එක මිල මේක නෙවෙයිනේ වෙන්නේ, මීට වඩා වැඩි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර තොග වෙළඳාමේ යෙදෙන අයට ඩීල කමිෂන් එක විදිහට දෙනවා 30%. එතකොට මේ 981.754ට එකතු වෙනවා 30%. ඕකට එකතු වෙනවා වැට් එක 15%. ඕකට එකතු වෙනවා NBT එක ජාතිය ගොඩනැගීමේ බද්ද 2.5%. ඕකට එකතු වෙනවා සමාජ ආරක්ෂණ බද්ද 2.5%. එතන 20%. එතකොට ඩීල කමිෂන් එක 30%යි බද්ද 20%යි එකතු වුණාට පස්සේ සාමාන්‍ය ගණන් හදලා බැලුවට පස්සේ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1530ක් වෙනවා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ රුපියල් 230ට ගත්ත 232ට ගත්ත ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ එක. ඒක 1530ක් වෙනවා. දැන් ඒක විතරක් නෙවෙයි ඉතුරු දේවලුත් ඔක්කොම මිල ඉහිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉස්සර ඩයිනමයිට් වෙනුවට දැන් පාවිච්චි කරන වෝටර් ජෙල් එක ගත්තොත් එහෙම ඒක රුපියල් 1000 ගන්න තිබිලා දැන් ඒක 3 ගුණයකින් මිල ඉහිලා ගිහින් තියෙනවා. ග්‍රීස් බකට් එකක් රුපියල් 16000ට තිබුණේ දැන් ඒක 45000යි. ඊට පස්සේ වැඩ කුලි අනිවාර්ය වැඩි කරන්න වෙනවා මේ ජීවන වියදම වැඩි වෙලා තියෙන විදිහත් එක්ක. මේ විදිහට කියොත් එහෙම
අඟල් 6-9 ගල් කියුබ් එක අතිවරණ සඳහා වගේ යොදා ගන්න ගල් කියුබ් එක රුපියල් 15,000 යන එක වළක්වන්න බෑ. ගල් කියුබ් එක රුපියල් 4,500 තිබුණු එක ඒක 15,000 යන එක වළක්වන්න බෑ. මොකද ගල් කියුබ් 3 වලෙන් පටවද්දී රුපියල් 7,500 පටවන කාලේ තමයි 4,500 ගල් කියුබ් එක තිබුණේ. කියුබ් 3 7,500 පටවන කාලේ. දැනටමත් මේ මිල වැඩි වෙන්න කලිනුත් දැනටමත් කියුබ් 3 වලෙන් පටවන්නේ රුපියල් 27,000 ලොරියට. එතකොට දැන් මේකත් එක්ක මේක තව මිල වැඩි වෙනවා. එතකොට රුපියල් 15,000ක් හිතනවා ගල් කියුබ් එක. එතකොට ප්‍රශ්නේ ඉන්නේ ගල් වලවල වැඩ කරන අය. ගල් ප්‍රවාහනය කරන අය. ඒ විතරක් නෙවෙයි. මේසන් වැඩ කරන අය. ඉදිකිරීම කර්මාන්තේ නිරත අනිකුත් වෘත්තීන් වල නිරත කට්ටිය. සිමෙන්ති අලෙවි කරන අය, හાર્ඩ්වෙයාර්, ඒ වගේ ප්‍රවාහන සේවාවල නිරත වෙන අය. මේ බ්ලොග් ගල් හදන කට්ටිය, වැලි ගොඩ දාන කට්ටිය, ගඩොල් කපන කට්ටිය. මොනවා හරි ඉදිකිරීම කර්මාන්තේ තියෙන තැන් වලට අමතර යටිතල පහසුකම් සපයන කට්ටිය. ඒකට බත් විකුණන කට්ටිය. ඒකට ප්ලේන් ටියක් බුලත් ටියක් විකුණන අය. මේ සියලු දෙනා විනාශ වෙලා යනවා. ඒ සියලු දෙනාගේ ජීවනෝපායන් විනාශ වෙනවා. ඒ විනාශ වෙන අතර කැබිනට් මණ්ඩලයේ මුදල් අනුමත කරනවා. කැබිනට් මණ්ඩලයේ මුදල් අනුමත කරනවා මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ නිවස අලුත් වැඩියා කරන්න කියලා රුපියල් කෝටි 80ක් මේ මුදල් අනුමත කරනවා. එතකොට මිනිසුන්ට වෛරක් එන්නේ නැද්ද? දැන් බෙහෙත් නැහැ. රටේ කොහෙවත් බෙහෙත් නැහැ. බෙහෙත් නැතුව තියෙද්දි විදේශ රටවල් සහ ඇතම් සංවිධාන විසින් බෙහෙත් මිලදී ගන්න කියලා දුන්නු සල්ලි වලින් ඒ මුදල් වලින් බෙහෙත් මිලදී අරන්නේ බෙහෙත් මිලදී ගන්නේ නැතුව ඒවා ඒ වගේ වෙන වෙන දේවල් කරලා කියලා දැන් වාර්තා වෙමින් යනවා. ඒක සම්බන්ධ දැනට වාර්තා නිකුත් වෙමින් යනවා. ඒ සම්බන්ධ තොරතුරු ලැබෙමින් තියෙනවා. එතකොට මේ බෙහෙත් නැතුව මිය යෑමේ අවදානමට ලක් වෙලා ඉන්න මිනිස්සුන්ට වෛරයක් එන්නේ නැද්ද? මේ විදිහේ උදාහරණ ඕනතරම් කියන්න පුළුවන්. අඩුබර ගැබිනි මව්වරුන්ට, අඩුබර දරුවන්ට කිරි දෙන මව්වරුන්ට දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් අඩංගුයි කියලා හොයාගත්තට පස්සේ, ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා දැනදැනම තමයි මේවා බෙදලා තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ, සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ඇෆ්ලොටොක්සින් අඩංගු කතාව සම්පූර්ණ බොරුවක් ඒක ප්‍රකාශ කරපු අය. ඒ කියන්නේ ඇෆ්ලොටොක්සින් මේකේ අඩංගු වෙලා තියෙද්දි ඒක බෙදන්න මැදිහත් වෙච්ච නිලධාරින්ට නෙවෙයි, මේකේ ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා අනාවරණය කරපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා කියද්දි මිනිසුන්ට වෛරයක් එන්නේ නැද්ද? දඬුවම් දෙන්න ඕනේ ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා කියපු මිනිහටද? නැත්නම් ඇෆ්ලොටොක්සින් තියෙද්දි මේවා ගැබිනි මව්වරුන්ටයි කිරි දෙන මව්වරුන්ටයි දරුවන්ටයි බෙදපු අයද? ඇෆ්ලොටොක්සින් කියන්නේ උග්‍ර පිළිකාකාරකයක්. ඊට අමතරව අක්මාවට දැඩි හානි වෙන්න පුළුවන් එකක්. එතකොට මේකේ වෛරයක් එන්නේ නැද්ද? ඒක නිසා දැන් මේගොල්ලන්ගේ ව්‍යාපෘතිය හරි පැහැදිලි. මේගොල්ලන්ගේ ව්‍යාපෘතියේ තියෙන මේ ඔක්කොම ඉස්සරහා කටවහගෙන ඔළුව නමාගෙන ඉවසා දරාගෙන ඉන්න ජනතාවක් හදන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා අර උමතු සංවරුසාව නාට්‍යයේ තියෙනවා වගේ පිරිසක් උමතු සංවරුසාවට තෙමෙනවා, තෙමිලා පිස්සු හැදෙනවා. ඊට පස්සේ එහෙම නොවෙන අය පිස්සෝ කියලා අනිත් අය කියන්න ගන්නවා. ඊට පස්සේ අන්තිමට උමතු සංවරුසාවට තෙමුනේ නැති කට්ටියක් ගිහිල්ලා ඒකේ තෙමෙනවා. ඒකද මේ කරන්නේ යන්නේ? කියන්නේ මෙච්චර කල් කොටසක් මේක නිහඬව බලාගෙන ඉන්නවා, නිවටිව වගේ බලාගෙන ඉන්නවා. කොටසක් ඒකට විරුද්ධව අරගල කරනවා. ඒකට විරුද්ධව නැගී සිටිනවා. ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒතර ප්‍රතිචාර දක්වන අය වෛරයෙන් පෙළෙන අය, අරේ මේ කියලා ලොකු කතන්දර කියලා ඉවර වෙලා ඒගොල්ලන්වත් අර වගේ කරන්නද, කොන්ද කඩන්නද හදන්නේ කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. ඒසහා අපි හිතනවා අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට කිසිසේත්ම ඒක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක ඉඩ දෙන්නේ නැහැ. දැන් අලුතෙන් චක්‍රලේඛයක් ගහලා තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයක් ඇවිල්ලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වීම තහනම් කළ රජයේ සේවකයන්. එතන මොකද්ද මේ තහනම් කරන්න යන අදහස් දැක්වීම? මොකද්ද තහනම් කරන්න යන අදහස් දැක්වීම? ගුරුවරු ලියනවා සමාජ මාධ්‍යවල, ගුරුවරු දානවා ඡායාරූප සමාජ මාධ්‍යවල දරුවෝ කලන්තේ හැදිලා වැටිලා ඉන්න විදිය. දරුවන්ගේ කෑම පාර්සල් වල බතුත් එක්ක ලුණු ටිකක් ඉහලා පොල් ටිකක් තියෙන විදිහ ෆොටෝ ගහලා ගුරුවරු දානවා. එතකොට ඒක නවත්තන්නයි මේ ඕන වෙලා තියෙන්නේ. ඊට පස්සේ වෛද්‍යවරු, හෙදියෝ, සෞඛ්‍ය සේවකයෝ ඒගොල්ලෝ දානවා මේ රෝහල් වල ඖෂධ නැති එකකින් වෙලා තියෙන දේ. ඒගොල්ලෝ ලියනවා සමාජ මාධ්‍ය වල වෛද්‍ය උපකරණ නැතිකමෙන් වෙලා තියෙන ප්‍රශ්නේ. අද දරුවෙක් ඉපදෙන්න සිසේරියන් සැත්කමක් කරන්න යන්න යද්දී රජයේ රෝහලකට
රුපියල් 10000ක විතර මේ කතුරුයි නූලුයි ඉඳි කටුයි සැත්කමට ඕන කරන දේවල් ගේන්න වෙච්ච එක ප්‍රශ්නයක්. අපි ලදරු මරණ අනුපාතිකය සහ මාතෘ මරණ අනුපාතිකය බිඳුව කරගත්තේ නිදහස් සෞඛ්‍ය සේවයක් සපයලා මේක විනාශ වෙනවා කියලා වෛද්‍යවරයෙක් ලිව්වට පස්සේ ඒ වෛද්‍යවරයාට දැන් නීතියක් දාන්න යනවා ඕක ලියන්න එපා කියලා. එහෙම නැතුව සැත්කම කරන්න ඕන කරන දේවල් ටික ඉස්පිරිතාලට අරන් දෙන්න නෙමෙයි මේගොල්ලෝ හදිසි වෙලා තියෙන්නේ. ලක්ෂ 9ක් මිනිස්සු දවසට එක වේලයි කන්නේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් එක කියලා තියෙන තත්ත්වයක් ඇතුලේ ලක්ෂ 9ක් පවුල් ලක්ෂ 58න් පවුල් ලක්ෂ 9ක් දවසට එක වේලයි කන්නේ කියලා යුනිසෙෆ් එක කියලා තියෙන තත්ත්වයක් ඇතුලේ පවුල් 15000කට විතර කෑම මල්ලක් බෙදන්නම් කියලා කිව්වම ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. අපේ ග්‍රාම නිලධාරී වසමේ කන්න නැති මිනිස්සු මෙච්චර ඉන්නවා. වසමට ඇවිල්ලා තියෙන්නේ කෑම මලු 5යි. පවුල් 5කට මේක දීලා බෑ කියලා ඉන්න ග්‍රාම නිලධාරියාට ඒක ලියන්න එපා කියලා තමයි මේ නීති දාලා තියෙන්නේ. දැන් මේ කරන්න වෙලා තියෙන්නේ අරුබුදේට උත්තර හොයන එක නෙවෙයි, අරුබුදේ ප්‍රකාශනය නවත්තන එක. අරුබුදේ ගැන මිනිස්සු කතා කරන එක නවත්තන එක. ඉතින් රජයේ සේවකයන්ගෙන් අපි ඉල්ලනවා ඔය පිස්සු විකාරවලට නම් යටත් වෙන්න එපා. අනිවාර්යෙන් මේ අනිවාර්යෙන් ලියන්න. අනිවාර්යෙන් සමාජ මාධ්‍යවල ලියන්න. මේකට අදාළ නඩු තීන්දුවක් තියෙනවා. අධිකරණ තීන්දුවක් තියෙනවා රජයේ සේවකයන්ට දේශපාලන අදහස් පළ කරන්න පුළුවන් කියලා. ඇයි මේ එක එක වාචාලයන්ට ඇවිල්ලා රජයේ කිගේ පාර්ලිමේන්තුවේ කතා සාප්පු දාගෙන නන්දොඩවන්න බොරු කියන්න පච ගහන්න ඔක්කොම පුළුවන් නම් ඇයි රජයේ සේවකයන්ට බැරි තමන්ගේ දේශපාලන මතයක් කියන්න? රජයේ සේවකයන්ට ඒක කියන්න පුළුවන්. රජයේ සේවකයන්ට අපි කියනවා බය නැතුව ඒකට පෙනී බය නැතුව ඒකට පෙනී ඉන්න. අනිත් එක ඕවා කළොව නවත්තන්න බෑ. ඉතින් රජයේ සේවකයන්ගේ නමින් නැතුව ෆේක් account එකකින් ඇවිල්ලා ඕවා ලියන්න පුළුවන්. ඉතින් මොනවද මේ කරන පිස්සු විකාර? ඔය විකාර කර කර තමයි දවස ගෙවන්නේ යන්නේ. ඒ ඇස්සේ පුනරුත්ථාපන පනත කියලා එකක් ගෙනල්ලා. පුනරුත්ථාපන පනත කියලා එකක් ගෙනල්ලා කියනවා නොමග ගිය අරගල කරුවන් පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. ඕක මුලින්ම කිව්වේ නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂව පුනරුත්ථාපනය කරන්න ඕනේ ඔක්කොටම කලින්. ඔක්කොටම කලින් ඒක පුනරුත්ථාපනය කරන්න ඕනේ. මොකද මේ රටේ මිනිස්සු මෙච්චර අමාරුවක වැටිලා ඉද්දි ආර්ථිකයේ බිඳුවට වැටිලා තියෙද්දි තාත්තගේ ගේ රිපෙයාර් කරන්න කියලා මහජන මුදලින් කෝටි 80ක් වෙන් කරගන්න කැබිනට් පත්‍රිකා දාපු මිනිහා එයා පුනරුත්ථාපනය කරන්න ඕනේ අල්ලලා. ඒ විතර නෙවෙයි මෙච්චර ආර්ථිකේ වැටිලා තියෙද්දි ඒ වැටිලා තියෙන එක ඇතුලේ උන්ඩියල් ජාවාරම් එක එක ජාවාරම් කරලා ඒක ඇතුලේ මහ බැංකුවේ තියෙන බලයත් අවභාවිතා කරමින් ඒක ඇතුලේ ජාවාරම් කළා මේ රටේ ආර්ථිකේ බිඳුවට වට්ටලා මෙච්චර අර්බුදයක් මැදත් හොරකම් කරපුවායි. ඒගොල්ලන් අල්ලලා පුනරුත්ථාපනය කරන්න. මොකද මේවට විරුද්ධව සටන් කරන මිනිස්සු නම් ඒ ප්‍රකාශයට පත් කරන්නේ මනුෂ්‍ය භාවය. මනුස්සකම ප්‍රකාශයට පත් කරන්න. අපි ගස්ගල් නෙමෙයි අපි මිනිස්සු කියලා පෙන්නන්නේ. මේවා ඉස්සරහ නිහඬව ඉන්නේ නැහැ කියලා. දැන් සංජීව එදිරිමාන්න කියන වෛරේනවා කියලා. වෛරේ එන්නේ මිනිස්සු නිසා. ආස ඇති ගඩොල් ගල් සිමෙන්ති ගඩොල් වගේ ඉන්නවා නම් මිනිස්සු. ඒුණ මිනිස්සු නිසා ඒක එන්නේ. පුනරුත්ථාපනය කරන්න ඕනේ මනුෂ්‍යත්වයේ තියෙන මිනිස්සුන්ග නෙවෙයි, මනුෂ්‍යත්වයෙන් අයින් වෙච්ච අය පුනරුත්ථාපනය කරන්න. 2022 අවුරුද්ද සඳහා ඖෂධ ගෙන්නන්න ඩොලර් මිලියන් 380ක් ඕන වෙලා තියෙද්දි ඒ ඩොලර් මිලියන් 380 ඖෂධ ගෙන්වීම සඳහා දෙන්නේ නැතුව ඩොලර් මිලියන් 500ක් ජනවාරි මාසේ 18 වෙනිදා මේ බැඳුම් කරවල සල්ලි ස්වයිරිත්ව බැඳුම් කරවල ණයවාරික ගෙවන්න කියලා වෙන් කරන්න තීරණය කරපු මුදල් එවකට හිටපු මුදල් ලැබෙදි බැසිල් රාජපක්ෂ තමයි පුනරුත්ථාපනය කරන්නේ. මොන අසනීපකාරයෙක්ද ඒකේ? රටක මිලියන් 22ක ජනතාවගේ සෞඛ්‍ය අවදානම හෙළපු මිනිහා තමයි අල්ලලා පුනරුත්ථාපනය කරන්නේ. ඒ නිසා විස්තර ඕන තරම් කියන්න පුළුවන් පුනරුත්ථාපනය කරන්න ඕනේ කවුද කියලා. ළමයි කන්න නැතුව කලන්තේ වැටිලා වැටෙන හැදිලා වැටෙනවා කියන ගුරුවරයද පුනරුත්ථාපනය කරන්නේ? ඉස්පිරිතාලේ බෙහෙත් නැ එන මිනිස්සුන්ට මේ පහසුකමක් දෙන්න බෑ කියලා කියන මහරගම පිළිකාරෝහලේ වෛද්‍යවරයද පුනරුත්ථාපනය කරන්නේ? මේ දීලා තියෙන දිලිඳු සහන කැලණිගඟට ඩිස්පින් පෙත්තක් දැම්ම වගේ කිසිම වැඩක් නැ මේ කෑම් පැකට් පහක් හම්බෙලා ග්‍රාම නිලධාරි වසමේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා කියන ග්‍රාම නිලධාරියවද පුනරුත්ථාපනය කරන්න හදන්නේ? එතකොට මේක එහෙම නැතිනම් මෙච්චර ලෝකේ හතරවෙනි වැඩිම උද්දමනය සහිත රට වෙලා ලෝකේ වේගයෙන් මන්දපෝෂණය වැඩි වෙන රටක් බවට පත් වෙලා ආර්ථිකයේ බිඳුවට කඩා වැටිලා ලෝකේ බාල්දුම මුදල් ඒකක 5-4ට ලංකාවේ රුපියල් ගිහිල්ලා තියෙන තත්ත්වයක් ඇතුලේ කුළුණක් ගහලා ඒකේ ලයිට් දාලා ඒක තුසිත දිව්‍ය ලෝකේ කී අප්පුඩි ගහන අයවද අල්ලලා පුනරුත්ථාපනය කරන්නේ? ඒගොල්ලන්වද අල්ලලා පුනරුත්ථාපනය කරන්නේ? ඒක නිසා මේ පුනරුත්ථාපන පනත් මේ වගේන ඔය රජයේ සේවකයන්ට මේ චක්‍රයක ගහලා රජයේ සේවකව බය කරන්න හදන අයට අපිට කියන්න තියෙන්නේ මේ තියෙන යථාර්ථය ඇතුලේ නෝනාවරුනි මහත්තුරුනි ඕගොල්ලොම කරපු දේවල් අනුව
මිනිස්සු පාරට එන එක නවත්තන්නත් බෑ. ජනතාව මේවා ගැන හිතන එක වළක්වන්නත් බෑ. ජනතාව මේකට ප්‍රතිචාර දක්වන එක වළක්වන්නත් බෑ. ජනතාව ඉතාම තීව්‍ර මට්ටමේ ප්‍රතිචාරයන් දක්වන එක නවත්තන්නත් බෑ. ඒව නවත්තන්න බෑ. ජනතාව තුළ වෛරයක් ගොඩ ගැහෙන එක නවත්තන්නත් බෑ. ඉතින් වෛරයක් ගොඩ ගහනවා කියන්නේ දේශපාලන පක්ෂවලට විශේෂයෙන් පෙරතුගාමි සමාජ අධිපක්ෂයට චෝදනා කරනවා නම් අපිට කියන්න තියෙන්නේ එහෙනම් ඉතින් අපේ ඩියුටි එක අපි හරියට කරලා තියෙන්නේ. අපේ ඩියුටි එක අපි හරියට කරලා තියෙන්නේ අපිට වචනකින් හරේ උදව් කරපු මිනිස්සු, අපිට කෑම වේලක් හරි දුන්න මිනිස්සු, අපිට පාරේදී ධෛර්ය ප්‍රාර්ථනා කරපු මිනිස්සු, අපි දිහා බලාගෙන හිටපු මිනිස්සු, ඒ ඔක්කොටම සන්තෝෂ වෙන්න පුළුවන් නිවැරදියක් කරලා තියෙන්නේ. එහෙමනම් ඒ නිවැරදියක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පෙරටුගාමි සමාජ අධිපක්ෂයට විරුද්ධව මේ වයලන්ස් කියක එක එක බොරු චෝදනා කරන්න යනවා. බයිලා ගහන්න එපා කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ පොදු ජන පෙරමුණේ කට්ටියකින්. ඒගොල්ලෝ ජනතාවගෙන් සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙලා මේ ඒගොල්ලෝ කාලයක් තිස්සේ ජනතාවට එරෙහිව දියත් කරපු ප්‍රචණ්ඩත්වය, ජනතාවට එරෙහිව දියත් කරපු අපරාධ, ඒවට ජනතාව ප්‍රතිචාර දක්වද්දී දැන් බියෙන් සැලිලා මේ එක එක නීති දාගෙන මේක වහන්න හැදුවට ඉතාම පැහැදිලි. ඔය ආදි ආරක්ෂක කලාප උවදාලා බේරන්න බෑ. උවදාලා බේරන්න බෑ. එහෙම නැත්නම් මුළු රටම ආදි ආරක්ෂක කලාපයක් කරන්න බෑ. ඒක නිසා මේ අපි හිතනවා මේ අවලාද ව්‍යාපාර වලින් සහ මේ කරන ජනමනස ව්‍යාකූල කරන්න මේ කරන ඒ වගේ ඇත්ත යථාර්ථය යටපත් කරන්න බෑ. යථාර්ථය ඇතුළේ විශාල පීඩනයක් ගොඩනැගෙමින් තියෙනවා. වැඩ කරන ජනතාවගේ මාසික වැටුපකින් ජීවත් වෙන කෙනාට මාසික වැටුපෙන් ජීවත් වෙන්න බැරි මට්ටමට ජීවන වේදේ මිහිල නැගලා තියෙනවා, අර්බුදයට ගිහිල්ලා තියෙනවා. වැඩ කරන ජනතාවගේ දෛනිකව මොනවා හරි කරලා ජීවත් වෙන අය, ස්වයන් රැකියා කරන අය, ගොවියෝ, දීවරයෝ, කුඩා කර්මාන්තකරුවෝ, ඒ සියලු දෙනා, අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ සියලු දෙනා තමන්ගේ ජීවනෝපාය පවා කලින් තිබුණු මට්ටමටත් වඩා අඩු වෙලා අර්බුදයට ගිහිල්ලා තියෙනවා. එතකොට සියලුම ක්ෂේත්‍ර අර්බුදයට ගිහිල්ලා තියෙනවා. කිසිම ක්ෂේත්‍රයක වෘත්තිය හරියට කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ මේ වෛරය ගොඩ නැගෙනවා කියලා නැහෙන් ඇඬුවට වැඩක් නැහැ මාධ්‍ය හමු තියලා. අපි ඒගොල්ලන්ට කියනවා පුළුවන් නම් බොරුවට වෛරය ගොඩ ගහනවා කිය චෝදනා කරන්න එපා. මේ අපි මෙතෙක් ඉදිරිපත් කරලා තියෙන කිසිදු කරුණක් සම්බන්ධ කරුණුමේ වැරද්දක් තියෙනවා නම් ඒක පෙන්න. ඒක කියන්නේ අර එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගිනිගත් එක සම්බන්ධ කියලා තියෙන එකේ මොකද්ද කරුණුමේ වැරද්ද? ත්‍රිපෝෂවල වස තිබීම සම්බන්ධ එකේ මොකද්ද කරුණුමේ වැරද්ද? ඖෂධ මාෆියාවක් ඖෂධ ජාවාරමක් සඳහා මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මැදිහත් වෙලා කරපු වංචා සම්බන්ධ මොකද්ද කරුණුමේ වැරද්ද? මේ මෙච්චර දේවල් වෙද්දී ධන කුහරයන්ට බදු සහන දීලා ජනතාවුරුද නැවත නැවත බදු පටවද්දී ඒ කියපු කරුණුවල මොකද්ද තියෙන කරුණුමේ වැරද්ද? ජනතාවට 100% තිබ්බ වැඩ් බද්ද 12% කරලා ඒක 15% කරලා තියෙන ජාතිය ගොඩනැගීමේ බද්ද 2.5% අතරව තව අලුතෙන් සමාජ ආරක්ෂණ බද්ද කියලා එක්කත් 2.5% ගහලා ඒ සමාජ ආරක්ෂණ බද්දත් සමහර දේවල් වල අමුද්‍රව්‍ය වලටත් වදිනවා, නිෂ්පාදනයේදීත් වදිනවා, තොග වෙළඳාමේදීත් වදිනවා, සිල්ලර වෙළඳාමේදීත් වදිනවා. හතර වතාවක් විතර සමහර භාණ්ඩ වලට ඒ බද්ද වදින තත්ත්වයක් හදලා ලෝකේ හතරවෙනි වැඩිම උද්ධමනය සහිත රටේ නැවත නැවත භාණ්ඩ සේවා වලට බදු ගහන ගමන් ධන කුහරයන්ගේ බදු වංචා ඔක්කොම අතහැරලා දාලා අර අර්ජුන් ඇලෝසියස් ජනාධිපති විදියට පෙනී ඉන්න ජනාධිපති ලෙස නාමය භාවිතා කරමින් ව්‍යාජ ලෙස හැසිරෙන රනිල් වික්‍රමසිංහගේ යාළුවා, එයත් එක්ක එකතු වෙලා මහජන බැංකුව මහ බැංකුව කඩන්න බැඳුම් කර වංචාවට හවුල් වුණා කියලා කොමිෂන් එකේදී ඔප්පු වෙච්ච ආදය, එයාගේ මෙන්ඩිස් සමාගම ආදායම් බදු රුපියල් බිලියන් 1.6 සුරා බදු රුපියල් බිලියන් 1.2 බිලියන් 2.8 බදු නොගෙවීම නිසා අවලංගු කරපු බලපත්‍රය නීති සෙල්ලමක් දාලා ඉවර වෙලා නීතියේ තියෙන හිල් පාවිච්චි කරලා බලපත්‍ර දෙකක් දුන්නාට පස්සේ ඒ කරුණේ මොකද්ද තියෙන කරුණුමේ වැරද්ද? ඒතර මේ අන්තේවාසිකයෝ සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙන බදු 7-5ක් ගෙවන්නේ නැතුව අවලංගු කරපු බලපත්‍ර පවා නැවත ගන්න තත්ත්වයක් ඇතුලේ ඉතුරු බදු ගෙවන අය ඔක්කොම ඉදදී සුරා බදු කොමසාරිස්වරයා සමාගම් හතරක නම් දාලා ඒ හතර දෙනාට බදු ගෙව්වට ස්තුතියි කියලා ලියුමක් නිකුත් කිරීම සම්බන්ධ මොකද්ද කරුණුමේ වැරද්ද? මේ රටේ මෙච්චර පීඩාවටපත් වෙලා බදු ගෙවන මිනිස්සු ගැන එක වචනයක් කතා නොකර බදු ගෙවනක තමයි යුතුයකම වගේ මිනිස්සුන්ට වෛරය ඇවිලෙන විදිහ ප්‍රකාශයන් කරන ගමන් මේ යාළු සමාගම් හතරකට බදු ගෙව්වා කියලා ස්තුති කළ ලියුම් ගහන එකේ මොකද්ද තරකේ? එතකොට බදු ගෙව්වේ නැති අයට කෝ ගහලා තියෙන ලියුම්? ඒ ගහපු ලියුමුත් අවලංගු කරලා බදු නොගෙවපු අයට. එතකොට සුරා බදු කොමසාරිස්වරයාගේ මේ හැසිරීම මොකද්ද? සුරා බදු දෙපාර්තමේන්තුවේ මේ හැසිරීම මොකක්ද? ඒක නිසා හරිම පැහැදිලි මේ තියෙන තත්ත්වය ඇතුලේ ජනතාවට අරගල කිරීම හැර අන් කිසිදු විකල්පයක් නැහැ.
අරගලේ හැර අනිත් කිසිදු විකල්පයක් නැහැ. විකල්ප දෙකයි තියෙන්නේ. එක්කෝ මේව ඔක්කොම දරාගෙන කටවහගෙන නිවට වෙලා කකුල් දනිස් නමාගෙන කොන්ද නමාගෙන මේ මෙච්චර කල් හිටියා වගේ ඉන්න ඕනේ. එහෙම නැතිනම් මේකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. අපි ජනතාවගෙන් ඉල්ලනවා ඔය අවලාද වලට, ඔය ව්‍යාකූල කිරීම වලට බය වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා, ව්‍යාකූල වෙන්නත් එපා. මේ තමන් මූණ දෙන යථාර්ථයට ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාර වඩා දේශපාලනික කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හැබැයි ආරම්භක පළවෙනි කොන්දේසිය තමයි ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දක්වන්න, සංවිධානාත්මක ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාරවල දේශපාලන ගුණය වැඩි කර ගැනීම, ඒ ප්‍රතිචාර අවසානයේදී දේශපාලන ජයග්‍රහණයක් කරා යන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. ඔය මූලික කරුණු තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.